ලඩක් රෝගයක් තියෙන කෙනෙක් තමයි කොයිතරම්නම් මේ රෝගී තත්ත්වය නිසා විඳවනවද කියන කාරණාව දන්නේ නේද? අනිත් අයටත් දැනෙනවා. හැබැයි රෝගී තත්ත්වයට මුහුණ දෙන කෙනෙක් තමයි දන්නේ කොයිතරම්නම් අපහසුතාවයක් පීඩාකාරී තත්ත්වයකට මුහුණ දෙනවද කියලා. ආතරයිටිස් කියලා කියන්නේ තන්නේ ඒ වගේ රෝගී තත්ත්වයක් නේද? ආතරයිටිස් රෝගය වැළඳුණු කෙනෙක් දන්නවා කොයිතරම්නම් ඇගේ පතේ වේදනාවක් දැනනවද, ශරීරයේ තියෙන නැමෙන සන්ධි ස්ථාන මේ වගේ තත්ත්වයන් වල කොයිතරම්නම් ඉදිමුම් සහගත තත්ත්වයක් ඇති වුනහම කොයිතරම් පීඩාවක් ඇති වෙනවද කියන කාරණාව. උදෑසන ඇඳෙන් නැගිට ගන්න බැරි වෙනකොට, පඩි පෙලක් නගින්න බැරි වෙනකොට, ගෙදර වැඩ කටයුතු කරනකොට, පොල් ටික මිරික ගන්න බැරි වෙනකොට, මේ මැණික් කටුව සන්ධිය, උරහිස් සන්ධිය, මේ සන්ධි වේදනාවන් එනකොට අපිට හිතෙනවා මේ තත්ත්වය ආතරයිටිස් රෝගී තත්ත්වයකට මුල පුරනවාදෝ කියලා නේද? හැබැයි ආතරයිටිස් කියලා රෝගී තත්ත්වය පිළිබඳව අපි අහලා තියෙනවා කාන්තා පිරිමි දෙපාර්ශවයටම පොදු රෝගී තත්ත්වයක් වුණාට වැඩිපුරම හැදෙන්නේ කාන්තාවන්ටද? ඇත්තද? අහලා බලමු නේද? ඒ නිසා අපි ඉතාමත්ම ගෞරවයෙන් යුතුව මැදිරියට ආරාධනා කරලා තිනෝ ආතරයිටිස් රෝගී තත්ත්වයේ සම්බන්ධයෙන් කතා බහ කරන්න. විශේෂයෙන්ම කාන්තාවන්ට ඇයි මේ වැඩිපුර ආතරයිටිස් රෝගී තත්ත්වය හැදෙන්නේ, මොනවද හේතු සාධක පිළිබඳව දැන කියා ගන්නට. ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශයේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු ආයුර්වේද උපදේශක, කොළඹ තිවරිගස්සය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශේ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති, නුගේගොඩ අබේවර්ධන ආයුර්වේද ඖෂධාලයේ අධිපති වෛද්‍ය රංජිත් අබේවර්ධන අපේ වෛද්‍යතුමන්. ඇත්තටම කාන්තාවක් වීම නිසාම ලෙඩ රෝග ගණනාවක් තියෙනවනේ. මේකත් එහෙම රෝගී තත්ත්වයක්ද නැද්ද? නෑ, මෙහෙමයි. කාන්තාවන්ට වැඩිපුර බලපානවා. හැබැයි කාන්තාවක් වීම නිසාම ඇතිවන රෝගයක් නෙමෙයි. දැන් කාන්තාවක් වීම නිසාම ඇතිවන රෝග පද්ධතියක් වෙනම තියෙනවා. අපි ඒ ගැන කතා කළා. අපි ගොඩාක් කතා කරලා තියෙනවා. එතකොට මේ රෝගය කාන්තාවක් වීම නිසා, දැන් අර ඔබ කිව්වා වගේ කාන්තාවක් වීම නිසා මෙහි තියෙන පීඩනයේ වැඩිකමක් තියෙනවා. ඉතින් අපි සාමාන්‍ය සමස්යක් වශයෙන් ගත්තම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ආතරයිටිස් හැදෙන අවස්ථාව වැඩි. හැබැයි මොකද දැන් වර්තමාන සමාජයේ තියා බලනකොට ආයිෂා, මේ ආතරයිටිස් කියන රෝගයෙන් පීඩා විඳින රෝගීන් අපි බහුලව දකිනවා. ඒකිනුත් ඒ බහුලව දකින ප්‍රමාණයනුත් පුරුෂීන්ට වඩා ප්‍රතිකාර වෙනුවෙන් යොමු වීම සහ මෙහි පීඩනය වැඩිපුර බලපානේ කාන්තාවට. ඒකට හේතු ගණනාවක් තියෙනවා. දැන් අපි සාමාන්‍ය පුරුෂයෙක් ගත්තම පුරුෂයාගේ අස්ථි ශක්තිය, මාංශ ශක්තිය ස්ත්‍රියකට වඩා වැඩි. ඒක සබාදාමෙන් පුරුෂයෙක් නිර්මාණය වෙලා තියෙන්නේ ශක්තිය වැඩි ප්‍රමාණයක් සිරුරට. මොකද අපි සාමාන්‍ය ඉතිහාසය දිහා බැලුවොත්, අපේ ඉතිහාසය ඇත්තරම් බැලුවොත් දඩයම් කරපු ජාතියක්නේ. එතකොට දඩේ මේදීත් වැඩිපුර දඩයමට යොමු වෙලා තියෙන පුරුෂයා. එතකොට කාන්තාව ගල්ගුහාවේ හෝ ගෘහයේ හෝ ඉඳලා තියෙන දරුවෝ හදාගෙන ඒ වගේ ජීවිතයක්. එතකොට වැඩිපුර ශක්තිය, මාංශ ශක්තිය, අස්ථි ශක්තිය වැඩිපුර තියෙන පුරුෂයා. එතකොට කාන්තාවට ඇයකේ තියෙන මේ හෝමෝන ක්‍රියාකාරීත්වයන් නිසා, ඒ හෝමෝන ක්‍රියාකාරීත්වයන්ට අනුව තමයි මේ ගැටලුව කාන්තාවට වැඩි වෙලා තියෙන්නේ. මොකද දැන් අපි නිතරම අපි පැහැදිලි කරලා දීපු දෙයක් මේ කාන්තාවගේ ආර්ථවේ යන. මේ ආර්ථවේ කියන එක සිද්ධ වෙන්නේ ඇයගේ තියෙන හෝමෝන ක්‍රියාවලියක් එක්ක. මොකද ඇය ඉපදෙනකොට ඇය ප්‍රමාණයක් තියෙනවා. මේ ඩිම්බ මෝචනය වෙන්නේ ඇයගේ රුධිරයේ තියෙන හෝමෝනවල ඇතිවන ක්‍රියාකාරීත්වයත් එක්ක. එතකොට ඩිම්බ බදාකිනේ මම කොහොමදනේ අපි වෙලාව මතක් කරගන්න අපි බලමු දැන් වෙලාව කියලා. ඒ කියන්නේ තව බිස්කට් හදන්න වෙනවා. තට්ටු 7යි හේතු 7යි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට සුපර් කියන්නේ නිකන් නෙවෙයි. දැන් සිග්නල් හර්බල් 99ක් විශ්වවිද්‍යාල සමග සටන් කරයි. කාන්තාවන්ගේ හෝමෝන සම්බන්ධව කතා බහ. ඔව්, එතකොට ඒ ඩිම්බ මෝචනය නිසිපර්ති වෙනවා නම්, ඇයට ආර්ථවේ නිසිපර්ති වෙනවා නම්, මේ ආතරයිටිස් පමණක් නෙවෙයි ආයිෂා, ගොඩාක් රෝගාබාධවලට, හෘදේ රෝග, දියවැඩියාව, කොලෙස්ටරෝල් ප්‍රශ්න, විවිධාකාර වූ රෝගවලට ලක්වීමේ අවස්ථාව ගොඩක් අඩු වෙනවා. දැන් මේ ආර්ථව චක්‍රය, ආර්ථවේ කාන්තාවකේ සිද්ධ වෙන්නේ චක්‍රයකට අනුවනේ. එතකොට මෙහි රසායනික ක්‍රියාවලියේ යම් යම් ස්ථාන බිඳවැටීමේ තත්ත්වය ඇති වෙනවා. මේ බිඳවැටීමේ තත්ත්වවලදී කාන්තාවට අර හෝමෝන අක්‍රමිකතාවයන් වෙලා ඇයගේ සමහර විට ආර්ථව අක්‍රමවත් වෙන්න පුළුවන්, නවතින්න පුළුවන්. ඒ වගේ හේතු මත ඇයට මේ රෝගාබාධ වලට ලක්වීමේ තත්ත්වය
වැඩිපුර ඇති වෙනවා දැන් මේ තත්ත්වයේදී දැන් අපි කාන්තාවක් තුල වුණත් වැඩිපුරම අපි මේක දකින්න නැහැ මැදිවියට එනකොට මැදිවිය රයිස් මැදිවියේදී දැන් සාමාන්‍යයෙන් අපිට ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳින කාන්තාවන් 100 දෙනෙක් යොමු වෙනවා නම් ඒ 100න් 80ක් 90ක්ම යොමු වෙන්නේ මැදිවිය මැදිවියේ සහ මහලුවිය මේ මේ වයස් කාණ්ඩය 10% විතර ප්‍රමාණයක් තමයි තරුණ වියේදී ආතරයිටිස් සඳහා ප්‍රතිකාර ගන්න එන කණ්ඩායම ඉන්නේ මෙතනින්ම අපිට පැහැදිලි වෙනවා වියපත් වීමත් එක්ක වයසට යෑමත් එක්ක ඇයගේ ආහතවේ නතර වීමත් එක්ක ඇය මේ රෝගයට ලක් වෙන තත්ත්වේ වැඩි දැන් මේ ආහතවේ නතර වෙන කාලෙදී ඇයගේ අස්තිවල තියෙන ශක්තිය මාංශවල තියෙන ශක්තිය ක්‍රමානුකූලව හීන වෙනවා දැන් ඉදිරියේදී අපි තව කතා කළ යුතු මාතෘකාවක් තියෙනවා ඔස්ටියෝපොරෝසිස් ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය ඒ ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය ගැන අපි ඇත්තටම අපේ විශේෂයෙන් කාන්තාව දැනුවත් කරන්න ඕනේ මොකද මේ වයසේදී තමයි මේ රෝග වුණත් ඇති වෙන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ එතකොට අපි ඒ කියන්නේ මැදි වයසේදී මැදි වයස තමයි බහුලව ඇති වෙන්නේ නමුත් ඊට කලිනුත් සුළු කාණ්ඩායමක් ඉන්නවා අපි අනපේක්ෂිත විදිහට මේ දෙයට ලක් වෙන දැන් එතකොට මේ රෝග තත්ත්ව නිසා කාන්තාව වැඩිපුර පීඩාවටපත් වෙනවා මොකද ඇය අපේ ඇහැට පෙනෙන වැඩිපුරම ගෘහයේ කටයුතු කරන්නේ කවුද කාන්තාව දැන් ඔබ මේ සාකච්ඡාව පටන් ගැනීමේදීම කිව්ව පොල් මිරිකනකොට ගෙදරතර වැඩ පඩිපෙළක් නගිනකොට රෙදි ටික සෝද ගන්න ඕනේ රෙදි ටික හොද ගන්නකොට මේ සෑම දෙයකදීම වැඩිපුරම මේ කාර්යය නියැලෙන්නේ කවුද කාන්තාව කාන්තාව එතකොට කාන්තාවට මෙහි පීඩණය වැඩිපුර දැනෙනවා ඔව් මොකද ඇයට එදිනෙදා කටයුතු කරගන්න තියෙන අවස්ථාව හරි අපහසුකම් වෙනවා ඇය සමහර විට ස්වාමි පුරුෂයා දරුවෝ වෙනුවෙන් මේ සියලුම වේදනාවල් ඉවසගෙන මම මේ කාන්තාවගේ දකින ඉහළම ගුණාංගයක් ඒක මගේ බිරිඳ ගත්තත් ඔබ ගත්තත් ඔබේ මම ගත්තත් මේ අපි සමස්ත කාන්තා කණ්ඩායමම ගත්තොත් ගොඩක් දුක ඉවසගෙන වැඩ කරන කට්ටියක් එතකොට දැන් අපි හිතමු පොල් මිරික ගන්න බෑ අත රිදෙනවා හැබැයි පොල් මිරිකක් නැතුව ඉන්නවද කොමාරිය අමාරුවෙන් හරි කරනවා මොකද පොල් ගෙඩිය බිඳින්න ගියත් ඇය නැවිලා පොල් බුඩු ගලවලා සෑයන වැඩක් ඒ වගේ ගෙදර දොර අස්පස් කරන අතු ගාන එක දැන් රිදෙනවා කියලා ඇය පැත්තකට වෙලා ඉන්නවද ඇය වැඩ කරනවා මේ වැඩ කරන නිසා කාන්තාවට මේ වේදනාව ඇය විඳිනවා වැඩි ඉතින් ඒ නිසා ඇය දැන් අපි පිරිමියාට සාපේක්ෂව ගත්තොත් මේ රෝගේ මම මේ කියපු කාරණා මූලික කාරණා තව හේතු ගණනාවක් තියෙනවා මොකද දැන් අපි හිතමු මේ හෝමෝන වලට අමතරව ඇයගේ සමහර විට වැටීම් තැලීම් ඒ වගේම ඇය කටයුතු කරනකොට ඇයගේ ඉරියව් වල පවතින හේතු මත වැරදි ඉරියව් වල නිතර ඇය කටයුතු කරනවා නම් ඒ වගේම සමහර කරන්නා වූ රැකිරක්ෂා වල තියෙන තත්ත්වයන් අනුව පවා මේ රෝගයට ලක්වීමේ තත්ත්වය වැඩි. ඉතින් ඒ නිසා අපි මෙවැනි තත් අවස්ථාවකදී ඔබේ බිරිඳ ඔබේ මව හෝ ඔබේ හිතවත් බොහොම පවුලේ කාන්තාවක් බොහොම ලැබදියාවක් තියෙනවනම් මේ රෝගයෙන් පීඩා විඳින ඇත්ත වශයෙන්ම දැන් මේ කියපු කරුණු තේරුම් ගන්න කොච්චර කරුණාවෙන් අනුකම්පාවෙන් ඇදියා ඔබ බැලිය යුතුද අනිවාර්යයෙන්ම බැලිය යුතුය මොකද සමහර විට ගෙවල් වල මේ රෝගවලදී මම දකින දෙයක් සමහර වෙලාවට ප්‍රතිකාර සඳහා කාන්තාවන් සමග එන සැමියෝ සමහර විට කියනවා ඒ සැමියන් මෙයා හැමතිස්සෙම එක එක අමාරු කියනවා හරි මට නම් දැන් හරි අහලා ඇති වෙලා කන්දොස් ක්‍රියාවක් කියලා. ඇය ඒ අමාරුව කියන්නේ විනෝදෙට නෙවෙයි. ඉතින් මේක අපි කාරුණිකව පුරුෂ පාර්ශවයේ කාරුණිකව තේරුම් ගත යුතුයි. ඇය මේ අමාරුව කියන්නේ ඇයට ඉවසන්න බැරිම තැන. නැත්නම් ඇය ඉවසගෙන වැඩ කරනවා. එතකොට ස්වාමි පුරුෂන්ගේ වගකීම වෙන්න ඕනේ මොකද්ද? ඇයගේ වේතනාවට ඇයට සාධාරණ උත්තරයක් හොයලා දෙන එක. ඒ නිසා දැන් මම මේ කියපු කරුණු කාරණා ඔබ සෑම තේරුම් ගත යුතු ප්‍රධානම කරුණු කාරණා ටිකක් අපේ සාකච්ඡා තුළ ඔබ රැඳී ඉන්නකොට තවත් අපි මේ අවස්ථාවේ කියන්න මගහැරුණු සහ කිව යුතු අවස්ථාවලදී කියන්න තියෙන දේවල් මම කියන්නම් ඔබට ගොඩාක් කරුණු කාරණා මේ ශ්‍රදාලව දැනුවත් වෙවි අපිට හැබැයි
විස්තර කරන්න අපිට කාලය තමයි අවශ්‍ය වෙන්නේ. අවශ්‍ය වෙන්නේ. දැන් ආතරයිටිස් රෝගී තත්ත්වයේ වර්ගීකරණයන් වලට අනුව විවිධ ප්‍රභේදයන් අපි හඳුනා ගන්නනේ. කාන්තාවන්ට වැඩිපුරම මොන වගේ ආතරයිටිස් කාණ්ඩයක්ද වැළඳෙන්නේ? ආයිෂක ආතරයිටිස් වර්ගීකරණය ගැන කතා කරොත් ලෝකේ විවිධාකාර වෛද්‍ය විද්‍යාවන් තියෙනවානේ. ඒ විවිධ වෛද්‍ය විද්‍යාවන් වලට අනුව මේ වර්ගීකරණේ යම් යම් වෙනස්කම් තියෙනවා. දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව රෝග වර්ගීකරණයේදී ප්‍රධානම ඉලක්ක කරගන්නේ තුන් දොස අනුව. තුන් දොස. ඒ කියන්නේ වාතයේ පිත සහ සෙම. සෙම. ඒ තුන් දොසට අමතරව අපි ඒක ධාතු ශක්තියන් අනුව සප්ත ධාතුව කියලා අපි කියනවා. රස රත් මෙයාංශ මේතත් හස්ති මජ්ජා ශුක්‍ර. මේ සප්ත ධාතුවට අනුවත් අපි රෝග වර්ගීකරණය කරනවා. ඒ වගේ මේ රෝග වර්ගීකරණයේ තවත් තියෙනවා විශේෂ අවස්ථාවක්. රෝගයේ පීඩනය, රෝගයේ බලපැවැත්ම වැඩිපුර තියෙන ස්ථානය අනුව ඒ රෝගය නම් කරනවා. ඒ කියන්නේ දැන් බෙල්ල රිදෙනවා නම් එක විදියක්, ධනිස රිදෙනවා නම් තව විදියක්, කොන්ද රිදෙනවා නම් තව දෙයක්. ඒ වගේ ඒක මේ ලෝකයේ තියෙන වෛද්‍ය විද්‍යාවන් වලට අනුව මූලධර්ම අනුව වර්ගීකරණයක්, ශරීරයේ ස්ථාන අනුව වර්ගීකරණයක් සිද්ධ වෙනවා. දැන් ඔබට පේනවා ඇති මේ රූප සටහනේ මේක කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම පොදුයි. නමුත් මෙහි ප්‍රධානම ආතරයිටිස් රෝග නිසා පීඩාවට ලක්විය හැකි සිරුරේ අස්ථි පද්ධතියේ ප්‍රධාන ස්ථාන. දැන් ඔබ වේදනාවක් කියනකොට, යම්කිසි ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳින කෙනෙක් වේදනාවක් කියනකොට අපි හිතමු කොන්ද රිදෙනවා කියලා. ඉතින් කොඳුනාරටි යම්කිසි ස්ථානයක් තමයි. මොකද ඒක ඒ අස්ථිවල තියෙන තත්ත්වයේ වෙනස් වීමක් මත, ගෙවීමක් මත මේ දේ වෙන්න පුළුවන්. දැන් දනිස්ස නම් ඒ විදිහට මේ ප්‍රධානම ස්ථාන කීපයක් තමයි මේ සටහනේ තියෙන්නේ. ඔබට වැටහෙනවා ඇති, ඔබ මේ රෝගයෙන් පීඩා විඳිනවා නම් මේ ස්ථානවල ඔබ විඳින පීඩනයේ ඇතුල් පැත්ත තමයි මේ පෙන්වලා තියෙන්නේ. දැන් මේ ටික ඇහැට පේන්නේ නැහනේ, මේ ඇතුල් පැත්ත. දැන් මේ කාන්තාවකගේ සිරුරක මේ රෝගයෙන් මූලිකවම පීඩාවට පත්විය හැකි ස්ථාන කීපයක් මේ තියෙන්නේ. ගොඩාක් කාන්තාවෝ කියනවා නේද බෙල්ල රිදෙනවා කියලා. බෙල්ල රිදෙනවා ගොඩක් අය කියනවා. ඒක වගේම උකුලේ වේදනාව, තට්ටම් ප්‍රදේශයේ උකුලේ ඇතිවන වේදනාව, ධනිස් වේදනාව, වල්ලුකර වේදනාව, ඒ වගේ මැණික් කටු ඇතිවන වේදනාවල් මේ වගේ මූලික ස්ථාන කීපයක් තමයි මේ සටහන් කරලා තියෙන්නේ. ආයේෂා, දැන් කාන්තාව ගැන අපි කතා කරගන්න. මේ තවත් යා මේ බලන්න පාදයේ මේ ටික රිදෙන අය ඔබලත් කොච්චර දැකලා ඇද්ද? දැන් මේ පාදේම කොටස් ටික නෙමෙයි පෙන්වන්නේ. වැඩිපුරම වේදනාවක් වෙන දෙයක් තමයි පාදේ මේ වගේ ස්ථාන ඇඟිලි රිදෙනවා. පාදයේ අස්ථිවල, මොකද පාදයක් සකස් වෙන්නේ අස්ථි පද්ධති කීපයක් එකතු වෙලා. එතකොට මේ ස්ථානවල ආතරයිටිස් රෝගය නිසා විවිධාකාර වේදනාවක් ඇති වෙන්න පුළුවන්. දැන් ආතරයිටිස් වර්ගීකරණය ගැන අපි කතා කරානේ. ඒ වර්ගීකරණයේදී ලංකාවේ වැඩිපුර, ලංකාවේ නෙමෙයි ලෝකෙම කිව්වත් හරි ඒක. දැන් මේ තියෙන්නේ අන්නෝක හොඳටම දැනගත යුතු දෙයක්. මේ පේනවාද? දැන් මම විස්තර කරන්න හැදුවේ මේක. මේ අස්ථිය ගෙවිලා තියෙන්නේ. මේ ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වයක්. අස්ථිය ගෙවීමකට ලක් වෙලා. දැන් අපේ මේ සන්ධි හරියට අර වාහනයක තියෙන ජොයින්ට්ස් වගේ. දැන් වාහනයක තියෙන ජොයින්ට්ස් වාහනේ පාවිච්චි කරනකොට නිතර නිතර පැද්දිලා, ගැස්සිලා, වලවල් වල වැටලා මේ ඔක්කොම වෙලා ගෙවීමකට ලක් වෙනවනේ. මේ සෑම අස්ථියකම පවතිනවා ජෙල් එකක්. හරි, ඒ කියන්නේ කාටිලේජ් කියලා අපි විතර කියන්නේ. ඒ කාටිලේජ් තත්ත්වය මේක ජෙල් එකක් වගේ පවතින තත්ත්වයක් කියනවා. මේ කාටිලේජ් තත්ත්වය වයස්ගත වීමත් එක්ක, පාවිච්චි වීමත් එක්ක මේක ගෙවීමකට ලක් වෙනවා. මේ කාටිලේජ් එක තියෙන අස්ථි අතර නැවීම, දිගහැරීම කාර්ය පාසු කරන්න තමයි තියෙන්නේ. මොකද අර වාහනේ ජොයින්ට් එකට ග්‍රීස් ගැහුවා වගේ වැඩක්. ඇයි ජොයින්ට් එකට ග්‍රීස් තියෙන්නේ? ඒක පහසු වෙන්න, ඒ කියන්නේ ජොයින්ට් එක වැඩ කරන්න පහසු වෙන්න. ඒ වගේම අපිට ඇහැට නොපෙනුනාට අපිටත් ග්‍රීස් තියෙනවා. එතකොට මේ ග්‍රීස් එක මේ ලිස්සන සුළු තත්ත්වය, කියන්නේ අස්ථිය පහසුවෙන් වැඩ කරන්න පුළුවන් විදිහට තමයි මේ කාටිලේජ් එක නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මෙහි ගෙවීම ඇති වෙනකොට මේක අවසානයේ ගෙවිලා ගෙවිලා නැති තත්ත්වයකට පත් වෙනවා. පත් වුණාම මේ අස්ථි අතර එකිනෙක අස්ථිය ගැටෙන්න ගන්නවා. ගැටෙන්න ගත්තට පස්සේ අස්ථිය නවන්න, දිගාරින්න, වැඩ කරන්න හරි අපහසුතාවයක් ඇති වෙනවා. ඒක තමයි මේ ධනිස්ස පෙන්නපු ඡායාරූපේ හොතටම පැහැදිලිව පෙනුනනේ ගෙවීම.
දැන් මම පැහැදිලි කරන්න ගිය දේත් ඕකම තමයි ලෝකේම වැඩිපුර දකින්න ලැබෙන ආතරයිටිස් තමයි ඔස්ටියෝ ආතරයිටිස් ඔස්ටියෝ ආතරයිටිස් ඔස්ටියෝ ආතරයිටිස් කියන එක ගෙවීමත් එක්ක සිද්ධ වෙන දෙයක් ඒ කියන්නේ අස්තිය අපි කරන කාර්යයන් අනුව වයස අනුව හෝමෝන ප්‍රශ්න අනුව මේ අස්තිය ගෙවීමකට ලක් වෙනවා ගෙවීමකට ලක් වුණාට පස්සේ නැවත වයසට ගියාම මේ අස්තිය ලියලවන්න නම් බෑ හැබැයි වෙළඳ පොළට ගියාම ඔබ දකින්නවා ඇති අස්ති ලියලනවා කියලා බෙහෙත් නම් සෑහෙන තියෙනවා ඔව් විවිධාකාර දේවල් තියෙනවා අස්ති ලියලනවා කියලා නමුත් මම තාම දැක්කේ නෑ එහෙම පාවිච්චි කළා යම් යම් සාහන ලැබිච්ච අය ඉන්නවා අස්ති ලියලපු අයවට කියන්න අමාරුයි ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ රෝගෙදී අස්ති ගෙවීම ඔස්ටියෝ ආතරයිටිස් දැන් තමත් බහුලව දකින්න තියෙන තියක් තමයි රුමටොයිඩ් ආතරයිටිස් රුමටොයිඩ් ආතරයිටිස් ගැන අපි වෙනවම කතා කරන්න ඕනේ ආයිෂා මොකද ඒක අතිවේදනාකාරී ඉතින් ගොඩාක් වේදනාවට ලක් වෙන දැන් අපි කියුවනේ ආතරයිටිස් රෝගේ තරුණ අයටත් තියෙන්න පුළුවන් කියලා මේ රුමටොයිඩ් ආතරයිටිස් කියන රෝගය අපි ගොඩාක් තරුණ ඉස්කෝල යන වයස පවා දකිනවා ඒ දරුවෝ තුළ පවා දකිනවා ඒ නිසා ඔස්ටියෝ මේ රුමටොයිඩ් ආතරයිටිස් කියන රෝගය ඉතාම වේදනාකාරී ඒක අපි දවසක ඇත්තටම පුළුල්ව සාකච්ඡා කළ යුතු රූප සටහන් සමග පෙන්විය යුතු ජනතාව දැනුවත් කළ යුතු විශේෂ මාතෘකාවක් අපි ඒක වෙනම දවසක කතා කරමු ඉතින් ඊට අමතරව තව තියෙනවා ගවුට් කියලා තත්ත්වයක් ඒ වගේ ගොඩක් වර්ග තියෙනවා දැන් ඒ දැන් සාමාන්‍යයෙන් තරුණ වයසේදී කාන්තාවක් ඇවිදිනකොට කොච්චර ලස්සනද හැරිලා බලන්න තියෙනවනේ ඒ කියන්නේ ඇවිදිනකොට ඇගේ උකුල චලනය වීම ඇයි පාද තියෙන විදිය ඇයගේ ගමන හරි ලාලිත්‍යයක් තියෙන හරි ලස්සනයි සුන්දරයි බලන්න ඔස්ටියෝ ආතරයිටිස් වලින් පීඩා විඳින මැදි වයසට පත්වෙච්ච කාන්තාවක් අර ලාලිත්‍යය තීරවද කියලා මැදි වයසට එනකොට ඇයගේ උකුලේ චලනය නැහැ අර හොඳ හැඩට හැරිලා ඇවිදිච්ච ඇඟ ඊට පස්සේ ඇවිදින්නේ දෙපැත්තට මම මේ කියන දේ අදින් පස්සේ ඔබ හොඳට හොයලා බලන්න ඔබ හොඳට ඇස යොමු කරොත් ඔබට තේරෙවි ගමනේ පවා විශාල වෙනසක් දකින්න ලැබෙනවා මේ ගමනේ වෙනස මේ ආතරයිටිස් රෝගය නිසා තරුණ වයසේ කාන්තාවකට උනත් ඇති වෙන්න පුළුවන් දැන් ඔබට මතක දායිස පෞගිය සතිය අපි සාකච්ඡා කරනකොට මං අතක් පෙන්නවා ඇඟිලි ඇදවුණු හස්තයක් හස්තයක් මං පෙන්නවා ඇඟිලි ඇදවුණු ඔබ දන්නවද මේ තත්වය එදා මම රූප සටහනේ පෙන්නුවේ වයසට ගියාම මේ දේ වෙන්න පුළුවන් අස්ති දෙවීම ඇදවීම මේ දේවල් වෙන්න පුළුවන් හැබැයි තරුණ කාන්තාවකට උනත් මේ දේ සිදුවිය හැකි අස්ති ඇදවීම වෙන්න පුළුවන් මොකද ආතරයිටිස් රෝගයේදී අස්ති වලට විශාල වශයෙන් බලපෑම සිද්ධ වෙනවා ඒ බලපෑම සිද්ධ වෙනකොට මේ අස්ති ඇදවීම ඒ රෝගය හරහා විය හැකි. ඒ නිසා තරුණ වියේ ඉන්න කාන්තාවන් පවා තේරුම් ගන්න මේ රෝගය නොසලකා හැරියොත් ඔබ නොසලකා හැරීමකට මේ රෝගය ලක් කරොත් නිසි ප්‍රතිකාරයක් නොකළොත් වේදනානාශක වලින් පමණක් යට ගහන්න උත්සාහ කරොත් මොකද ගොඩක් අය මේ රෝගෙදී කරන දේක් තමයි අර කැක්කුමයිනේ. කැක්කුමට හොඳම දේ මොකද්ද? తాවකාලික විසඳුම. වේදනානාශකයක් පාවිච්චි කරලා කැක්කුම යටපත් කරනවා. ඒ යටපත් කරමින් පස්සේ රෝගය ගැන උනන්දු වෙනවද රෝගය ගැන උනන්දු වෙන්නේ නැහැ ඒ කියන්නේ කැක්කුම අඩු වුනාම රෝගය ගැන උනන්දු වෙන්නේ නැහැ උනන්දු වුනේ නැති වුනාම අර රෝගය එන්නේ ශරීරය තුළ ව්‍යාප්ත වෙනවා මොකද ආතරයිටිස් කියන්නේ මේ දවසින් දෙකින් හැදෙන රෝගයක් නෙමෙයි මේක දිගු කාලීනව ශරීරයේ ඇතිවන ක්‍රියාවලියන් වල අවසාන ඵලය තමයි රෝගයට ලක්වෙලා බාධා කිරීමක් කරන්න උනන්දු අපි වෙලාව මතක් කරගෙන අපි බලමු වෙලාව කීයද කියලා හදන හදන හැම තේකෝපේකම නොවෙනස්ව හොඳම කහට රස දෙන ලාඋජි වෙනස් නොවේ රස අපේ ලෝකේ ස්වාභාවික බිත්තර ප්‍රෝටීන් අඩංගු සන්සිල්ක් සොෆ්ට් ඇන්ඩ් ස්මූත් ෂැම්පූ වයිතුමනි දැන් මේ රෝගය බරපතල වෙන්න කලින් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැද්ද පෙන්වනවා එයිසා මම ඒක තමයි අර දැන් පැහැදිලි කරගෙන ආවෝ හොඳයි මේ ප්‍රශ්නේ අතරරේම මතු කළා කතා කරපු එක පොඩි පොඩි වේදනාවක් එනවා පොඩි වේදනාවක් අපි ගණන් ගන්නවද පොඩි වේදනාවක් ආවම මොකක් හරි පේන්ටිල් එකක් පාවිච්චි කරලා පොඩි මොකක් හරි දෙයක් කරලා බාම් එකක් හරි මොනාරි කාලා අපි මේ වේදනාව යටපත් කරනවා යටපත් කරනවා අපි හිතන්නේ නෑ මේ සුළු වෙනස් වීම
කොන්දක හෝ අස්තියක දණිස්සක සමහරලාට පඩියක් නම් ඒකට පොඩි ඇති වෙන අපහසුතාවය සමහර දේවල් තියෙනවා ආයිෂා මේ ආතරයිටිස් පටන් ගන්න කාලේ වේදනාව ඇවිල්ලා ආයෙ දවසකින් දෙකකින් මේක නැතුව යනවා එතකොට දවසකින් දෙකකින් නැතුව ගියාම අපි හිතනවා ආයෙ ආයෙ සමහරලාට සතියක් අමාරක් මාසයක් ගිහලා මේක මතු වෙනවා මොකද මේ රෝගය ඇති වෙන්න පුළුවන් වැඩිපුරම අපි කන ආහාර අනුව මොකද ඒ වගේ හේතු මත වෙනස් වීම වෙන්න පුළුවන් ඒ වගේම පරිසර උෂ්ණත්වය පරිසරය දැන් මේ දවස්වල පරිසරය ගොඩක් සිසිලයිනේ එතකොට සිසිල කාලෙදී ආයුර්වේදයේ පැහැදිලිම සඳහන් කරලා තියෙනවා වාත වේදනා බහුල වෙනවා කියලා ඒ වගේම අපි ගොඩක් වතුරේ ඉන්නකොට ඒ කියන්නේ රෙදි හොදන්න ගියත් නාන්න ගියත් ඇඟ හොදන්න ගියත් සමහර අය ඉන්නෝනේ වතුරෙන් ලේසින් එළියට ගන්න බැරි හරි ඒ වගේ වුණාම ආයේෂා වතුර ගොඩාක් බලපෑමක් ඇති කරන මේ රෝගෙට ඒ වගේම දැන් මේ දවස්වල පරිසර සීතලත් ජලයේ සීතලත් ඔක්කොම එකතු වුණාම අර ආයුර්වේදයේ පැහැදිලිවම සඳහන් කරන තුන්තොසින් එකක් වෙන වාත වේදනාවල් ඇති වෙනවා මේ වාත වේදනාවල් ආතරයිටිස් රෝගේ නිසා වෙන්නත් පුළුවන් සමහර විට මේ පරිසර උෂ්ණත්වයේ නැවත සිසිල නැතුව ගිහිලා උෂ්ණ වෙනකොට මේක තත් වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා ආතරයිටිස් රෝගියෙකුට සිසිල ගොඩක් නරකයි ඒ කියන්නේ වේදනාව වැඩි වෙන්න රෝගය වැඩි වෙන්න රෝගයේ තව තවත් කාරණා ව්‍යාප්ත වෙන්න බලපාන හේතුවක් වෙන්න පුළුවන් අර ජලයේ වැඩි වෙලාවක් ගත කරන එක සිසිල වැඩිවීම මේ දවස්වල ගත්තොත් ඇත්තටම ආතරයිටිස් රෝගින් හොඳ කාලයක් නෙමෙයි පීනස් රෝගින්ට ආතරයිටිස් රෝගින්ට ඇදුම රෝගින්ට මේ කාලේ අන්තිම නරකයි කියන්නේ බොහෝ පීඩාවනේ ඒ නිසා මතක තියාගන්න ඔබ මේ වගේ කාලයකදී ඔබ මේ රෝගයෙන් යම් විදිහකින් පීඩා විඳින කෙනෙක් නම් ඔබ රෝගයට හදිසියට වේදනා නාශකයක් අත්තර කමක් නැහැ ආයෂා වේදනා නාශක වලට ජීවිතේ බාර දෙන්න එපා රෝගේ බාර දෙන්න එපා රෝගේ වගකීම ඔබ නිවැරදිව ප්‍රතිකාර කරලා නිවැරදි වෛද්‍ය උපදෙස් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තියෙන ප්‍රධාන දේකනේ ආයුර්වේද ප්‍රතිකාරද අපි රෝග නිදානයට ප්‍රතිකාර කළා මේවට කරන්න ඕන තෙල් සාත්තු ගොඩාක් දේවල් තියෙන අතර අපි ඉදිරියේදී ගැන කතා කරමු අනිවාර්යයෙන්ම ඒ නිසා ඔබ නොසලකාරින් ඉඳපක් ක්‍රමවත් ප්‍රතිකාරයක් කරන්න නැත්නම් ඒ අනාගතයේ ඔබට බලවත් පීඩාවකට ලක් වෙන්න පුළුවන් හොඳයි. එදින ආතරයිටිස් රෝගී තත්ත්වයේ විශේෂම කාන්තාවන්ට වැඩි ප්‍රවණතාවයක් වෙන නිසා වෙමයි අපි මේ ආතරයිටිස් රෝගී තත්ත්වයේ කාන්තාවන් සම්බන්ධයෙන් කතා බහ කිරීමක් කළේ. අපි ලැබිලා තියෙන කාල වේලාව අවසන් වෙනවා. වෛද්‍යමන් මුණ ගැසෙන්නට ඔබට මතක් කළ යුතුමයි දුරකථන අංක දෙකක් ලබා දීලා තිනවා ඉක්මනින්ම සටහන් කරගන්න. 011276947486 එක් දුරකථන අංකයක් නැවතත් 011276947486 ඒ වගේම ශනික ඇමතුම් ලබා ගැනීම සඳහා දුරකථන අංක ලබා දීලා තියෙනවා 0777888 6987 නැවතත් එම දුරකථන අංකය 0777888 6987 ලිපිණය මතක් කරන්නම් අබේවර්ධන ආයුර්වේද ඖෂධාලය නොම්බර 22 දී දුම්රිය පොළ පටුමග නුගේගොඩ කියලා ලිපිණය ඔස්සේ ප්‍රතිකාර සඳහා යොමු වීමට ඔබට හැකියාවක් තියෙනවා වෛද්‍ය රංජිත් අබේවර්ධන වෛද්‍යතුමන් වෙත ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමනි අලි දවසක මුණ ගැහෙන බලාපොරොත්තුවත් එක්ක සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි ඔබතුමාට සමු දෙන්නේ ආයුබෝවන් කියලා ආයුබෝවන්